Adriaye! 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 Marawule mata une. Me ude Adriaya kiyala mage gewal gawa ayya kenekut ekka me kaleeta awa miyak kadanna. Magadi mamula welak pægilada manda? Adriaya mage eruna ne. Adriaye! මොකක්වත් නැහැ කදිරයිය ගාව වතුර බෝතලයක් තිබුණා හොඳ වතුර බෝතලයක් ඒකත් කදිරයිය ගාව මං ගාව තිබුණේ මේ මගේ වායු රයිෆල් එකයි මේ කිරිච්චි පිහියයි විතරයි මං ගාව දැනට ඉතුරු වෙලා තියෙන්නේ මේ මහ කැලේ කොහොම හරි මේ දෙකෙන් ප්‍රයෝජනයක් අරගෙන එළියට යන්න ඕනේ පෑ දෙයක් විතර එක දිගට කැලේ ඇවිදගෙන ආවා මාර වතුරු තිබහෙන් ආවේ අර පල්ලෙහා තැන් වල බොන්න තරම් සූස් නෑ මෙතන අර පොඩි වලක් වගේ හැදිලා තියෙන හින්දා වතුර විනිවිද පේනවා කැලේ සත්තු ඉන්නවා ලෙපට්ලා ගෙනුයි වලහගෙනුයි අලියාගෙනුයි තමයි දවල් බේරෙන්න තියෙන්නේ වලහ දවල්ට එන අඩු ඒ උනාට වලහ හරි වැලහින්නේ හරි දෙන්නගේ එකෙක් එක්කනොත් ගොඩක් දුරට වැලහින්නේ නම් පස්සෙන් ෆලෝ කරනවා ෆලෝ කරලා ඇවිල්ලා ගේම ඉල්ලන්නේ වැලහින්නේ තමයි ඉතින් මට දැන් අදිරයිය හිටියා නම් පිටිපස්සෙන් යනකොට අදිරයියට බලාගෙන යන්න පුළුවන් දැන් මට ඉස්සරහට යන්න වෙන්නේ දෙපැත්තම බලාගෙන පුළුවන් තරමට වතුර ටික නිල් කැටේ වගේ තියෙනවා මේ මහ කැලේ ඇතුලේ. පාට දෙක දාගෙන ඉන්න හින්දා පරිස්සමට පොළවත් බලාගෙන යන්න වෙනවා මේ පොළොරු දුවත්තේ මාපිල්ලු මේ කැලේ ඇතුලේ මොකක් හරි කරලා තියෙනවා
හාරලා අනිවාර්යයෙන්ම මේ ආර දිගේ බහින තැන හින්දා අනිවාර්යයෙන්ම මෙතන පතල් හාරලා තියෙනවා කවුරු හරි කට්ටියක් මේ ඔක්කොම ගල් උඩට ඇදලා දාලා පතල් තමයි හාරලා තියෙන්නේ පොඩි පැලස්සක් වගේ තැනක් ඉත්තෑව කොටලා තියෙන්නේ මේ හැම තැනම ඉත්තෑව කොටලා ඉතින් මේ වගේ අඩිපාරවල් වලින් යද්දි මරු වැලවල් ඇදලා තියෙන්න පුළුවන් ඉතින් මං මගේ වායු රයිෆල් එකේ බැරල් එක ඉස්සරහට දාගෙන යන්නේ එහෙම මොකක් හරි ඇදලා තියෙනවා නම් ඒක බැටලෙන්න ඕන නිසා මේකට හොඳ අඩි 4ක 5ක ලී කෝට්ටක් තමයි හරියන්නේ නමුත් මට වායු රයිෆල් එකයි ලී කෝට්ටයි දෙකක් හැන්ඩල් කරගන්න අමාරුයි මේ වෙලාවේ මම්මුලා වෙලක් පෑගුණාද මොකක් වුණාද කියලා හිතා ගන්න බෑනේ. ෂි. අදිරයියේ! අදිරයියේ! ඔය අදිරයියේ! අනිවාරෙන් කදිර තියන්න ඕනේ එහෙම පාටකුත් නැහැ හරියටම ඉර මුදුන් වෙලා තියෙන්නේ හිතාගන්න බෑ ඉර පෑගුවේ කොහෙන්ද නැග්ගේ කොහෙන්ද කියලා මේ මහ කැලේ ඇතුලේ තව ටිකක් වෙලා යනකොට කොහොමත් ඉර මේ දෙපැත්තෙන් එකකට යනෝනේ එහෙම තමයි හිතාගන්න වෙන්නේ සත්තුන්ගෙන් බේරෙන්න ඕන තමයි කොහොම හරි ඕනේ ජීවිතේ බේරගන්න එපයි මොනව කරන්නත් ඉතින් මට මේ යනකොට එන වලහ ලෙපර්ඩ්ලා අලියා ඒ කවුරු ආවත් ඉතින් මගේ ආරක්ෂාවට මේ මගේ වායු රයිෆල් එක පය කරන්න සිද්ධ වෙනවා ඉතින් වායු රයිෆල් එකකින් පය කරාට අලියෙක් මුවෙක් ඌරෙක් දිවියෙක් එහෙම වට්ටන්න අමාරුයි ඉතින් පොඩ්ඩක් මේකේ වදින පාරට යලා බය වෙලා දුවයි අර මේක පය කරගන්නවත් බැරි වෙලාවක සෙට් වුණොත් තමයි පිහිය ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ. ඉතින් බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. මේ තියෙන්නේ ලිහිණිය ගහක්. ඉතින් හොඳට බලන්නකෝ. මේ කැලෑවල ලිහිණිය ගහ ඇති වෙනකන් තියෙනවා. ඉතින් මේ ලිහිණිය ගහේ පට්ටේ අරගන්නවා. ඉදිනෙදා ප්‍රයෝජනවත් වැඩ වලට ගමී මිනිස්සු. ඉතින් මේකත් ලිහිණිය ගහක්. මේ තියෙන්නේ කුකුරුමාන්න. ඉතින් පේනෝනේ මම ඔයාලට කලින් පෙන්වලා ඇති කුකුරුමාන්න ගෙඩි. ඉතින් කුකුරුමාන්නක් තියෙනවා. හා මේ තියෙන්නේ රණවරා ගහක්. ඉතින් තාම මට එච්චර අමාරුවක් නැහැ නැත්තම් මේ ගහේ කොළ හරි කාලා ඉන්නම් බැරනොත් අදත් බැරි වෙලා හෙටත් බැරි වෙලා තව දවසක් දෙකක් ඇතුළත මට මේකෙන් එළියට යන්න බැරනොත් මට මේව කන්න සිද්ධ වෙනවා අනිවාර්යෙන්. ඉතින් බය නෑ මේ මහ කලේ ජීවත් වෙන්න කෑම නම් ඇති වෙනකන් තියෙනවා කොහොම හරි එළියට යන්න තමයි ඕනි මේ බලන්නකෝ ලිහිණිය පඳුරු හැම තැනම ඉතින් මේ තියෙන මහා බොල්පෙත්ත ගහක් බලන්න මේ බොල්පෙත්ත පඳුර හැදිලා ලස්සනට
මේ මහ කැලේ මැද හරි උජාරුවට ඉන්නවා. ඉතින් මිනිස් හඬක් ඉතා කලාතුරකින් මේ බෝල් පෙත්ත ගස් ඇහැනව ඇත්තේ. මේ තියෙන්නේ වීර ගහක්. ඉතින් ගෙඩි නෑ තාම මේ දවස්වල. අර මං පහුණු ආරායි මට නැවත මෙතනදී හම්බුණා. මේ හරියනම් මාර වතුර කිවුල බැඳිලා තියෙන්නේ. හැමතිස්සෙම පිටිපස්ස අවධානයෙන් යන්න වෙනවා. වැලහින්න සෙට් වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම ගේම ඉල්ලනවා මගෙන්. මේ බලන්න කිවුල බැඳිලා බැඳිලා මාස ගාණක් මේ වියලි කලාපෙට එකම දිගට වැස්සා. ඉතින් මාස හතරක් පහක් එක දිගට වැහැලා වැහැලා මේ ගහනම් මොකද්ද කියලා මට හරියට අඳුරගන්න අමාරුයි. හොයලා බලන්න ඕනේ. ඒකත් මාර ලස්සන ගහක්. අතු විහිදිලා විහිදිලා ඇති වෙනකන් රණවරා ගස් තියෙනවා. ඉතින් කෑම්බීම ගැන නම් සත පහකට බය නැහැ. ඉතින් ඉස්සරහට යනකොට කළු මැදිරිය ගස්, කළුවර ගස්, මෙන්න මේ වගේ අතු වල දිවිය අනිවාර්යයෙන්ම läගලා ඉන්න පුළුවන්. යනවනම් බලාගෙනම යන්න ඕනේ උදා. බිම උඩ දෙකම බලාගෙන තමයි මට මේ ගමන ඉස්සරහට යන්න වෙන්නේ. මොකද අනිවාර්යෙන් දිනුයි දෙකෙන්ම ලෙපර්ඩ්ලා ඇටැක් කරපු අවස්ථාව තියෙන නිසා. ඉතින් ඔය පානම අබේ භූමියේ කුමන අබේ භූමියේම දිවියෝ ඇටැක් කරලා ජීවිත නැති වෙච්ච අවස්ථාව අපි දැකලා තියෙනවා. ඉතින් මහා උඹත් එරමිනිය කටු ඔලුව ඇමිනෙනෝ කනේ එහෙම ඇරුණොත් ඇමුණනෝ තින් කනෙහි ඉරාගෙන යන්නේ. පරිස්සමට බහින්න ඕනේ. හා මේ බලන්නකෝ මේ පෙබරවාරි මාසෙට. ඉතින් මේ මහ කැලේ කරගෙඩි ඉදිලා ඉදිලා පරවෙලා යනවා. ඉතින් කුරුල්ලෙක් කෑවොත් ඇරෙන්න මනුස්සයෙක් නම් කටතියයි කියලා මේ කරගහකට හිතන්නවත් බෑ. ඉතින් යන තැනින් අහුවෙන කෑම කාලයක් නෙවෙයි මට. නැත්තම් ඉස්සරහදී කරුවල වැටෙනකොට මුකුත් කරගන්න බැරි නිසා මේ මහා කරගහට නැගලා කරගිරි දෙක තුනක් කාලා යම්. අවුලක් තියෙන්නේ පිච්ච කරන්නේ ඔක්කොම අමු වගේ. මේ කරගෙඩි අමු වේව කෑමට පස්සේ පහට ගතිය වගේ අතේ බැඳෙනවා. ඒක නිසා අමු ගෙඩි නම් පිච්චර කන්න හොඳ නැහැ වතුර දිබහත් එක්ක. එකක් පස්සේ දිරන මේ බලන්නකෝ. සෙට් වෙන්නේ නැහැ. කහට ගතිය වැඩි. ඉක්මනට වතුර තිබහයි. පුළුවන් තරම් අඩුවෙන්. චූටි දිච්ච කිටි දෙයක් තියෙනවා ඒකත්. පර වෙලා ගිහින්. බයමු.
ඉදිච්ච කරහුණු තිතරය අය කන්නේ. හමු කරකෑවොත් අවුල වෙනවා. Kari bindi dong. Mau cari sate. Ali ya. Kari mau kari unut nang. Hari. Bindir sadya kalau udah naik kepala lu enod sata mokadi kiyala bala ganna beru una bindira duwana passe yanna baya ura wage unothin aayi hari levila me kakul gaata walata ehema අනිවාර්යෙන් ෂොට් එක දෙනවා. ඔය බලන්නකෝ. අලියන නෙවෙයි. පොඩි සතෙක්. මාර ලස්සන ගල් පොත්තක්. මාර ලස්සනයි. අදිර අයියට මගේ ඇරුණ එකත් හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට. මාර ලස්සනයි. පොඩ්ඩක් ඉඳලා ගියා නම් හරි. Walah, mewah kita yang boleh. Sama ini sih. Dan nang hausnya, tuh nanti terbenya ti ani maring. Deka wagi benya ti. Pohonat, me petre ani ke terumbang naya wagi. ඉතින් කොහොම හරි ට්‍රයි කළා මේ කැලෙම්ම සර්වයිවල් වෙලා මේ කැලෙම්ම කැම්බීම හොයාගෙන මම අනිවාර්යෙන්ම අද බැරි වුණොත් හෙට දවසේ ඇතුළත මගේ ගමඩ පිටත් වෙනවා කොහොම හරි පාර හොයාගෙන ඉතින් කැම්බීම නම් ගැන බය වෙන්න දෙයක් නැහැ කැලේ තියෙන කටුවලයක් හරි හාරගෙන කන්න පුළුවන් ගින්දරත් ගැටලුවක් නැහැ තිරිවාන ගල් දෙකක් හොයාගෙන අතුල්ලලා කොළර ඩුරිහිකට දාගත්තා නම් ගින්න උලව ගන්නත් පුළුවන් ඉතින් ඉර මෙහෙට බහින්නේ ඉතින් මේ මහ කැලේ ඉන්න දහස් ගාණක් කුරුල්ලොන්ගේ සංගීත නාදෙ මැද මට චුට්ට චුට්ට නිඳ ගියා ඉතින් ආයි මේ පැත්තට ගමන් කරන්න ඕනි
තැන හොයා ගන්න නම් අනිවාර්යෙන්ම විනාඩි 20ක් විතර නිඳ ගියා. පොඩි අර මම ඇවිදලා තිබුණු කකුල් වල මස් ගොබරි දෙන එක එහෙම අඩු වුණා. වතුර ටිකක් බොන්න තැනක් හොයා ගන්න ඕන. වතුර තමයි තිබහ තාම බඩගින්නක් කියලා එහෙම ලොකුවට නෑ දරා ගන්න පුළුවන්. සද්ද කරන්නේ මොකෙක් හරි බින්ද වගේ. ඉතින් කැලේ මැද මහ විශාල වැවක්. ඉතින් කැලේ වැවක් මට කදිර කිව්වා මේ මේ වැව අනිවාර්යයෙන්ම අපිට ඉස්සරහාදී අහු වෙනවා කියලා. ඉතින් අක්කර 25 30කට වැඩිය ලොකුයි කියලා හිතනවා. මෙතන ඉඳන් බැලුවම කොච්චර වපසරියක් තියෙනවද කියලා හරියට දන්නේ නැහැ. මේ හඳු අස්සවල් අස්සේ අස්සෙත් වතුර පිරලා තියෙන්නේ. මේ තියෙන්නේ වැව. වතුර මඩ කරන්න නැතුව වතුර ටික බොන්න ඕන. පොඩ්ඩක් එහාට ගිහිල්ලා වැඩිය ගැඹුරට යන්න හොඳ නෑ. ඉඹුල ඇටැක් කරන්න ඉඩ තියෙනවා. සත්තුන්ට ඇටැක් කරන්න පුරුදු වෙලා ඉන්නේ. එයාලා මෝව එහෙම දැස්ස ගමන් ඉන්නවනම් මෙහෙම බෑලා ඉන්න මුවා ඇදලා ගන්නවා. ඉතින් ඒක නිසා අපි කොහොම වෙලාවක වැවට බහිද්දි දන්නේ නැති වැවක ඉතින් වෙලාවක් යන්න එපා. තමන්ගේ ආරක්ෂාව තපය ගන්න. වතුර අවුලක් නැහැ. පොඩි මඩ රහන් නම් එනවා. ඉතින් ඇවිදගෙන ඇවිදගෙන ආව මහ කැලේ මැද. දැන් හවස 4 විතර වෙලා. කටුවෙලක්. හා ඉතින් මේ තියෙන්නේ කැලේ තියෙන ප්‍රියතම ආහාරයක් තමයි ඉතින් කටුවෙල. ඇවිදගෙන යද්දි හවස 4 විතර වෙලා මට හිතෙන විදියට මේ කටුවලේ ආහාරගෙන කාලා රැට වේල පිරිමහ ගන්න වෙන පාටක් තියෙන්නේ. ඉතින් මට යන්න වෙලාවක් නැති වෙයි අනිවාර්යෙන්ම. දැන් හවස 4 වගේ වෙන්නේ නැති. අඳුර වැටියගෙන ගියා, ඉර බැහැගෙන ගියා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. මේ තියෙන කටුවලේ හරි හාරගෙන පුච්චගෙනවත් කන්න ඕනි. කොහොම හරි හෙට උදේ එළියට කැලෙන් එළියට යන්න. මේ බලන්නකෝ, මේ බලන්නකෝ කටුවල. ඉතින් මේ තියෙන්නේ කටුවලේ මුල තමයි. ඉතින් මේ බලන්න. ඉතින් එළවංගුවක් තියෙන්න ඕන අඩි 3-4ක්. අඩි 3-4ක් අතාරන්න ඕන කටුවලයක් ආරනවා නම්. ඉතින් මේ තමයි මේ කැලෑවේ තියෙන ඌරගේ ප්‍රියතම කෑම. ඉතින් ඌරෝ මේ කටුවල අඩි 3-4ක් අඩි 3-4ක් යනකම්ම මේ කටුවල හාරලා මේ කටුවල කනව ඌර. ඉතින් ඌරගේ ප්‍රියතම කෑම. ඉතින් පළවෙනි දවසේ හාරලා බැරුණොත් දෙවෙනි දවසේ ඇවිල්ලා හරි ඌර මේක හාරලා මේ කටුවලේ අනිවාර්යෙන්ම කනවා. ඉතින් මට සත්තු දඩයම් කරන්නවත් එහෙම කිසිම උවමනාවක් නැහැ. මට මේ දවස් ගෙවාගෙන කොහොම හරි ගමට යනකම් මේ කටුවලියත් අම්බගෙන කාලා අද දවසේ ඉන්න පුළුවන්. ඉතින් වතුර බිව්වා. බලන්නකෝ අලවංගුවක් නැහැ. ලීයකින් උලක් කපාගෙන මේ කටුවලේ හරන්න පටන් ගත්තනම් හරි. ඉතින් හැන්දෑවෙන්න කලින්
කටුවලේ හාරගෙන කොහොම හරි කටුවලේ අරගෙන ආරක්ෂාකාරී තැනකට මං යන්න ඕනි රැට නිදා ගන්න පුළුවන් පරිසරයක් තියෙන තැනකට අනිවාර්යයෙන්ම යන්න ඕනි ඉතින් බිම නිදා ගන්නත් බයයි කොහේ හරි ගහක් උඩ හරි සුදුසුම දේ තමයි ඉතින් හැන්ද වැටෙනකොට කැලේ තියෙන උසම ගහකට නැග ගන්න එක ඉතින් මට කැලේ තියෙන උසම ගහකට නැග ගන්න බැරි වුණොත් මං ආරක්ෂාකාරී තැනක් තෝරගෙන අද රැ නිදා ගන්නවා ඉතින් කටුවලේ තම්බන්න කටුවලේ මම මේ කටුවලේ ගත්තත් මට ගින්දර හොයා ගන්නත් ගැටලුවක් තියෙනවා ඉතින් මේ කැලේ මම ඒකටත් තිරුවාන ගල් දෙකක් හොයා ගන්න ඕනේ ඉතින් ඒ ඔක්කොම ඉක්මනට කරගෙන කොහොම හරි ජීවිතය ගැට ගහ ගන්න ඕනේ ඉතින් මේ තියෙන්නේ මේ ගහ මැරිලා තියෙන්නේ ඉතින් පෙතන් උලක් ලීයක් කපා ගත්ත මේකට අග්ගාල උල් කරලා හදාගෙන කටුවලේ ගාවට යමු රෑ වෙන්න කලින් ඉතින් මේ යනවත් එක්කම මේ ඔයගොල්ලන්ට පේන්නේ හාතවාරිය කියන වැල ඉතින් බලන්න හාතවාරිය වලින් කැඳ හදලා බීලා තියන අය ඇති ඉතින් හාතවාරිය කැඳ එකක් බොන්න කවදා හරි ඔබටත් අවස්ථාව ලැබෙන්න ඕනේ ඉතින් මේ තියෙන හාතවාරිය බලන්න හාතවාරිය ඔගලන්ට අඳුර ගන්න පුළුවන්ද කියලා ඉතින් මම හදාගත්තා පුංචි ස්වාභාවික ඇලවංගුවක් ඉතින් ඇලවංගු ස්වභාවයටම මම මේක උල් කරලා හදාගත්තා මේ කටුවලේ ගලවන වැඩේට ඉතින් බලන්න කටුවලයක් හාරද්දි අපේ ගැමියෝ අතර විශ්වාසයක් තියෙනවා කටුවලේ හාරද්දි කතා කරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි කටුවලේ හාරගෙන යන අතර වාරේ කතා කර කර ඒ වැඩේ කරොත් ඇඟ කසන්න ගන්නවා. නැත්තම් අලේ ගන්න බැරි වෙනවා මොකක් හරි බාධාවක් ඇවිල්ලා කටුවලේ ගන්න බැරි වෙන දෙයක් තියෙනවා කියලා ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා. ඉතින් මමත් ඒ විශ්වාසය ඒ විදිහටම රැකගෙන මේ බලන්න. ඉතින් ඇලවංගුවකට වැඩිය හොඳට මට මේ කටුවලේ හාරන්න බලා ගන්න පුළුවන් ඉතින් කටුවලයක් හරක් කටුවල ඉතින් හරන්න පටන් ගන්න වෙලේ සාර්ථකයි කියලා හිතෙනවා අලේ මුල කොටස වුණා ඉතින් මේ බලන්න කටුවලේක මුල කොටස මේ තියෙන්නේ ඉතින් මේක තමයි පොළොව යටට යන්න පේනව නේද පේනවනේ මේ බලන්න මෙතනින් කැඩුන මං අතින් ඉතින් මේ අලේ මේ මුල ඉඳලම කඩන්න නැතුව කොහොම හරි මුළු අලේම ගන්න බලන්න ඕනේ
පැයකට වැඩි පැයකට වැඩි මම මේ අලේ ගන්න ඔට්ටුනා ඉතින් මේ වෙනකොට බලන්නකෝ ඉතින් මේ කටුවලේ මතුවෙන අපූර්ව ඉතින් මේ බලන්න මේ තමයි ආතලේ කියන්නේ මේ පේනෝ නේද කළු පාටට තියෙන මේ මේ බලන්න මේ තියෙන්නේ ආතලේ කියන එක ඉතින් ආතලේ එච්චර හරකම් නැහැ කිරියලේ තමයි රසම ඉතින් මේ බලන්න ආතලේ නිකන් ඒක අර පරණ ගතියක් තියෙන ඉතින් පරණ මලේ ආතලේ ඊළඟට මුත්තලේ ඉතින් මේ තියෙන්නේ ආතලේ ඉතින් ආතලේ කෑලි ගොඩක් මම මේ උඩට දමා ගත්තා නමුත් කිරි රහට කන්න නම් කිරියලේම ගලවන්න ඕනේ ඉතින් කිරියලේ දැන් මේ බලන්න මෙතන ඉඳලා මෙහෙට යනකම්ම ගලවලා තියෙන්නේ ඉතින් දැන් ටිකෙන් ටික මගේ කිරිච්චි පිහියේ ආතලේ කිරියලේ වෙන් කරගන්නවා ඉතින් ඔන්න බලන්නකො ඉතින් කවදා හරි මේ කැලේකට ඇවිල්ලා මේ බලන්න මෙතනින් අලේ ඉවරයි කිරියලේ ඉතින් මේ බලන්න මුත්තලේ ඉතින් ආතලේ මුත්තලේ මේ වෙලේ අහුන්නේ නැහැ ආතලේ තමයි මේ තියෙන්නේ ඉතින් කිරියලේ ආතලේ විතරයි මුත්තලේ නැහැ මුත්තලේ මේ බලන්න දෙකම අල දෙකම ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලම ඉතින් අල ජාති පොළ ජාති කාල පුරුදු වෙලා ඉතින් අදත් මම ප්‍රාග් ඓතිහාසිකයේ ගියා වගේ හැඟීමක් එනවා ඉතින් මේ කිරියලයකුත් ගලවගෙන මගේ රැකෑම පිරිමහ ගන්න ඉතින් මේ බලන්න ආතලේ මේ බලන්නකෝ ආතලේ මේ බලන්න මේ ආතලේ ඉතින් ආතලේ ගොඩක දාමු ඉතින් කිරියලේ සමහර කිරියල තියෙනවා කිලෝ 4-5 වගේ බර ඒවා ඉතින් මේක නම් කිලෝ 1ක් වගේ තියන අලයක් ඉතින් මගේ රැකෑමට මේක හොඳටම ප්‍රමාණවත් බලන්නකෝ අපූර්ව කටුවල ඉතින් ඌරල කියලාත් කියනවා ඌරල කියන්නේ ඌරොන්ගේ ප්‍රියතම කෑම හින්දා ඉතින් මේක මාර කිරි රසයි ඉතින් මට මේක උයලා කන්න හැකියාවක් නැහැ ගින්දර හොයාගෙන ගින්දර හදාගෙන කැලේ ඇතුලෙන්ම මේක පුච්චගෙන කාලා අදරෑමන් ගෙවනවා ඉතින් සතුටුයි දවසෙන් බඩකින් ඉඳලා මාර අමාරුයි ඉතින් මේක කන්න මේක ඉවර වෙනකම්ම කන්න ඕනි එහෙනම් දෙයියනේ කියලා රෑ කෑමත් හොයාගත්තා ඉතින් මම ආරක්ෂාකාරී තැනකට කොහොම හරි මේ කැලේ හොයාගන්න ඕනි මං එහෙම කියලා තැනක් දන්නේ නැහැ ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා මට හොඳයි කියලා හිතෙන තැනක මට බිම නිදා ගන්න උනොත් ඉතින් මම ඒකට භාවිතා කරනවා ඒ ස්ථානයේ හොඳට අවට පේන එලි මහන් තියෙන තැනක් බිම නිදා ගන්න උනොත් සුදුසු තැනක් තෝරගන්නවා ගල් තලාවක් තිබුණොත් ඉතින් ගල් තලාවක් තෝරගන්නවා ඒ දෙකම හම්බුන්නේ නැති උනොත් ඉතින් මම අනිවාර්යයෙන්ම මේකයි කැලේ තියෙන උසම ගහක දෙබොක්කක අද රාත්‍රිය ගත කරන්නේ ඉතින් බිම නිදා ගන්න උනොත් ඉතින් ආරක්ෂාකාරී පියවරක් විදිහට අපිට වටේට මුත්‍රා කරලා එහෙම මැද නිදා ගන්න පුළුවන් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර විසගුරු සත්තු වෙන එක වළක්වන්න ඉතින් ඒක හෙමක්ද මුත්‍රාවල තියෙන ගඳට සත්තු වෙන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් වටේට මුත්‍රා කරන්න ඕනි අනිවාර්යයෙන්ම ඉතින් කිරියල මේ බලන්නකො මම කොච්චර මහන්සි වුණාද කියලා මේ බලන්නකො පස් කන්දක් ඇදලා ඉතින් මහා විශාල පස් කන්දක් ඇද්දා ඉතින් මෙන්න මේ උල් කෑල්ල විතරයි මම ප්‍රයෝජනෙට ගත්තේ උල් කෑල්ලයි මං ගාව තිබුණු කිවිච්චි පිහියයි මේ දෙකෙන් විතරයි මං මේ කිරියලේ හරන්න භාවිතා කරේ ඉතින් බලන්නකො පස් කොපමණ ප්‍රමාණයක් මං කොච්චර මහන්සි වුණාද කියලා මේ වැඩේට ඉතින් මහන්සි වෙන්නේ නැතුව මට දුකයි මේ ආතලේ ගැන අපරාධේ මේක වුණත් අම්බල කන්න පුළුවන් ඉතින් මේකේ අර හරකම් ගතිය අඩුයි ඒ වුණාට මේක ගෙනහිල්ල තේරුමක් නැහැ මට කිරියාලේ හොඳටම ප්‍රමාණවත් අද රැයට ඉතුරුනොත් හෙට උදේටත් එයින් කෑල්ලක් කාලා තමයි මං ගම්මානේ හොයාගෙන යන්නේ එහෙනම් මට මේ කිරියාලේ හරගන්න පිහිට වුණු මේ උල මෙතනම සිහිවටනයක් විදියට තියලා පිටත් වෙන්න ඕනි මොලේ කරෝ ගත්තා අයහමාර වගේ වෙලා දැන්නම් මං හිතුව තරම් ඉක්මනට දැනක් හොයා ගන්න බැරි වුණා කොහොම හරි ට්‍රයි කළා මිනා ආරක්ෂාකාරී
හොයා ගන්න ඕනේ. ගන්න බෑ. අරුමෙට තැනක් හම්බ වුණොත් තමයි තින්. නැත්තම් තව දුර යන්නේ කවදානම් රැට. අම්මට. මේ බලන්නකෝ. ඉතින් මේ බලන්න මේ දැන් දාපු ගෝණ බෙටි. මේ බලන්න මම මේ පල්ලෙහැන් එනකොට බිඳගෙන දුවලා තියෙන ගෝණ. මේ දැන් දාලා තියෙන ගෝණ බෙටි. ඌ තමයි දුවලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ දැන් දාපු ගෝණ බෙටි මේ තාම තෙතයි ඉතින් ගෝණ පැනලා බිව කොහොම හරි මේ මොකද්ද විතරයක් බලමු මොනර විතරයක් ඉතින් මොනර විතරයක් ඉතින් හරි කෝටු දෙක තුනක් එකට එකතු කරලා විතරේ කුඩින් තියලා තියෙනවා ඉතින් මට කටුවලේ ගලව ගන්න බැරි වුණා නම් මේ මොනර විතරේ හරි බොන්න තරම් මානසිකත්වයක මම දැන් ඉන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ කටුවලේ තියෙනවා ඉතින් මේ මොනර බිත්තරේට හානියක් කරන්න අතවත් තියන්න නැතුව මේක අත තියුවොතින් හෙල්ලුවොතින් කුණු වෙනවා ඉතින් ඒක නිසා අතවත් තියන්න නැතුව ඉතින් යන්න ඕනේ ඇත්තටම හෙට දවසේ පුළොත මට එළියට යන්න බැරිුනොතින් මානසික වේදනාවක් ඒ තරම් මානසිකත්වයක් හැදෙනවා මේ කැලේ ඉඳී ඉතින් බඩගින්න හැම දෙයක්ම වැඩි ලොකු නිසා ඉතින් මොනර බිත්තරයක් වුණත් ඉන්න වෙනවා මේ බලන්න මේ පාරවල් ඔක්කොම මේ සම්පූර්ණ පාරම ටිකේ ගැවසෙනවා ඉතින් පරිස්සමට යන්න ඕන ගෝණක් අනිනවා ඉස්සර හදාව උතින් ගෝණගේ අනකින් වැදුනොත් පාර ගල් තලාවක් මේ බලන්නකෝ මේ බලන්නකෝ
හිතා ගන්න පුළුවන්ද මේ? ඉතින් මේ තියෙන්නේ ගල් කණුවක්. හම්බෙන් මොකක් හරි පිනකට මේ ඓතිහාසික තැනටත් එන්න හැකියාව ලැබුණා කියලා හිතෙනවා. මේ තියෙන ගල් කණුව අනිවාර්යයෙන්ම මෙතන. හරකෙක්ගේ වෙන්නේ නැති. පේනවද? ටිකක් කළු පැහැයට හුරු වීගෙන එන්නේ අල කෑල්ල. ඉස්සෙල්ලාම දාපු අල කෑල්ල නම් ගත්තා අඟුරු යට තිබිලා. අල්ලන්න නම් බෑ මාර රස්නේ. ඒක මහන්සියේ ප්‍රතිඵලයක් විදියට රැයට බඩගින්න ඉන්න අවශ්‍ය වෙන්නේ. මේ බලන්නකෝ. ඉතින් මම මේක මෙහෙන් තියලා පිහියෙන් චුට්ට බලන්න අඟුරු යට දාගෙන කටුවල ඇත්තටම රසයි. ඉතින් ෆස්ට් ටයිම් තමයි කටුවල පුච්චලා කන්න අවස්ථාව ලැබුණේ. මීට කලින් වෙන වෙන විදි වලට හදලා කාලා තියෙනවා. ඉතින් පුච්චලා කන්න අවස්ථාව ලැබුණේ අද අහම්බෙන්. මේ බලන්නකෝ මයියොක්ක වලටත් වැඩිය පිටිගතිය වැඩි. ඉතින් මයියොක්ක කාලා තියෙනවනේ හැමෝම. ඉතින් ගොඩක් අය කටුවල කාලා නැතුව ඇති. ඉතින් ඊටත් වැඩිය රසයි. ඇත්තම රසයි.
වැඩිය සද්ද බද්ද නැතුව රාත්‍රිය ගත කරා නම් හොඳයි කියලා හිතෙනවා. මේ බලන්න පිටිගතිය. තව කටු වල දෙකක්ම තියෙන. එක ගැලක් මම ඉතුරු කරගත්තා. කාලා නම් ඉවරයි. කටු වල කෑවට වතුර බොන්න තැනක් තමයි නැත්තේ. වතුර තිබහකුත් තියෙනවා. එහෙම ලොකුවට නෑ. අර කටු වල වල පිටි ගතිය නිසා නිකන් තිබ පෙඟිල වගේ තියෙන්නේ. ගිනි මැලේ ලාවට තියෙන්න හරිමු. කරන්න දෙයක් නැහැ ඉතින් අද. එකපාරට හැරුණා. කොටිය කෑ ගහනවා වගේ සද්දයක් ඇහුණේ. පිනි බාල ඔලුවත් එක්කම. පාන්දර දෙක තුනවත් වෙන්නේ නැති මට හිතෙන්නේ. මට පෑයකට එකමාරකට වැඩි නම් නිින්ද යන්නේ නැති. ඇහුණද? ඇහුණද? සදා ළඟම ඉන්නවා. ඇහුණද? කොටිය මෙයාවටම ඉන්නවා. ඉතින් දැන් නිදා ගන්නවා කියන්නේ ඉතින් කරන මෝඩ වැඩ. මං අවුදුණු වෙලාවේ කෝකටත් කියලා ලොකු වීර කොට කෑල්ලක් ගෙනල්ලා තව ගිනිමැලේට දැම්මා. ඉතින් ගිනිමැලේට වලහ එන අවදානමක් තියෙනවා. නමුත් ගිනිමැලයක් තියෙනකොට හිතර හයියක් තියෙනවා පොඩි. මේ මං තනි වෙලා ඉන්න කැලේට උඩින් ෆ්ලයිට් එකක් යනවා. ඇහෙනවද? ෆ්ලයිට් එකක් යනවා. රෑ දෙකට තුනට වගේ තමයි ඔය ෆ්ලයිට් එක යන්නේ. රෑ දෙකට තුනට දෙකමාරක් තුනමාරක් වගේ අතර ඔය ෆ්ලයිට් එක අපේ ගෙදරටත් ඇහෙනවා. තව පැය දෙක තුනක් යනකොට එළිය වැටේ. ඉතින් සතා ළඟ ඉන්න හින්දා තමයි බය තියෙන්නේ.
ඉතින් good morning. වෙලාව උදේ 4ට විතර වෙන්නේ නැති. ඉරත් කන්දෙන් ගොඩ වෙලා තියෙන්නේ ඉතින්. පාන්දර 5:00 විතර වෙනකන් හරියට නිින්ද ගියේ නැහැ. කොටිය කෑ ගහනවා. අලියා කෑ ගහනවා. ගිනිමැලේ ඉවර වෙලා මං රෑ තිබුණු කොට කෑලි දෙකක් හොයාගෙන දැම්මා මං රෑට බය හිතුණා. ගිනිමැලේවත් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. දැන් නම් අර ඊයේ තිබුණු පිට එක නැති තරමටම කොහොමාරි ගෙදර යන්න විදිය හොයාගන්න වෙයි. ඉතින් ඊයේ ඉතින් කරුවලේ ඇවිල්ලා මේ කැරකිලා වැටිලා තියෙන්නේ. මං අර ඊයේ දවාලේ ගිහිල්ලා වැටුණු වැවටමනේ. ඉතින් බලන්නකෝ ඒ වැවේම කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට රෑ ආපු ගමන් මට පේනුන විදියට මේ ගල් කණු තියෙනවා මේ ස්ථානේ. ඉතින් මාර ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ කඳු අතරින් ඉර නැගගෙන එනවා. ඉතින් වැවට ඉරු එළිය වැටිලා මේ කැලේ ඇතුළ මාර ලස්සනයි. ඉතින් මේක විඳින්න මේ වගේ අතරමං වෙලා හරි අවස්ථාව ලැබුණ එක නම් හොඳයි. ඒ වුණාට දැන් ටික ටික මානසික මට්ටම එහෙම අඩු වීගෙන යන්නේ කොහොම හරි. අද දවස් ඇතුළත ගෙදර යආගන්න බැරුණොත් අද රෑටත් මට මේ කැලේ ඉඳලා බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. මහා නුග මණ්ඩියක් නුග ගසි එවිලා එක යායට. ඉතින් මේ තියෙන්නේ අර මන් දවාලේ වැටිච්ච වැව. ඉතින් ඒක එක පැත්තක් මේ මං කොහොම හරි කැරකිලා කැරකිලා ඇවිල්ලා තියෙන්නේ මේ වැවටමනේ ආයි. ඉරේලිය වැටිලා පොඩ්ඩක් මේ කැලේට අවුව හුළඟ වැටෙනකන් ඉඳලා ආයි ගමන ආරම්භ කරන්න ඕනි. සත්තු එහෙ මෙහෙ තාම ගමන් කරන වැඩි. ඉතින් වලහ දිවිය කොටියා අලිය වුණත් මේ තාමුදේ පාන්දර හින්ද කැලේ ගමන් කරනවා. එය ඉතින් ටිකක් අවුව වැටිලා අවුව රස්නේ එනවත් එක්කම තමයි එයාලා ඔය ගල් ගස් බෙන වලට ගල් ගුහා වලට ගිහිල්ලා ලගින්නේ ටිකක්. ඉතින් ඒක හින්ද තව ටිකක් දවල් වෙනකන් ඉඳලා කොහොම හරි ආයි පිටත් වෙන්න ඕනි. ඉතින් අර ඊයේ තිබුණු මානසිකත්වය දැන් නැහැ. ඉතින් දැන් ඇති වෙන්නේ ටික ටික හිතට බයක්. බලන්නකෝ මේකත් මේ මෙතන මේ ස්ථානේ මට හිතෙන්නේ මේ ගල් කණු නිර්මාණය කරපු තැනක් වෙන්නේ නැති. මේ ගල් කණු කපවල කපපු විදියක් තමයි. ඒ ඇරෙන්න වෙන නටබුන් මුකුත් නැහැ. ඉතින් අර මේ අවට තිබිච්ච පන්සල් වලට ගල් කණු නිර්මාණය කරපු තැනක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගල් ගල් පර්වතේ ඊයේ එක කිරියලයක් ඉතුරු වෙලා තිබුණා. ඒ කිරියලේ මං හිතන්නේ ඌරුමීයෙක් අත ඇදගෙන ගිහිල්ලා වගේ. මේ මෙතන මං ඉහමුදුනේන් තියලා තමයි කිරියල ගෑල්ලක් තියලා නිදාගත්. ඉතින් අනිවාර්යයෙන්ම ඌරුමීයෙක් හරි ඔය මුකෙක් හරි සතෙක් ලොකු සතෙක් නම් නෙවෙයි ඌරුමීයෙක් මීයෙක්ම තමයි ඉතින් ඇදගෙන යන්නේ නැත්තේ. දැන් ආයි දැන් අර බඩත් අඬනවා. බඩගින්නක් නම් එනවා. ඉතින් අපරාදෙන් මේ ඊයේ කටුවල කාලා රැට වතුර බොන්නේ නැතුව නිදාගත්ත දන්නේ නැණි මෙතර මහ වැවක් තියෙනවයි කියලා. කොහොම හරි ගම පැත්තට යආ ගන්න ඕනේ. ඉතින් තවත් වෙලා මෙතන රැඳෙන එකේ තේරුමක් නැහැ. ඉතින් මේ ඊයේ රැ නිදාගත්ත ගිනිමැලේ ගාවට සමුදීලා පිටත් වෙන්න ඕනේ මෙතනින්.
ඉතින් මට නිදා ගන්න ආරක්ෂාකාරීම තැනක තමයි මම නිදාගෙන තියෙන්නේ කියලා හිතනවා දැන් නම් ඉතින් මේ නැගෙනහිරෙන් ඉර නගිනවා කියන්නේ ඉතින් බස්නාහිර පැත්තට වෙන්න තමයි මට ගම පිහිටලා තියෙන්නේ ඉතින් අපි ඊයේ නගින කොටත් කැලේට නගින කොටත් මේ පැත්තෙන් තමයි ඉර තිබුණේ ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ පැත්තට තමයි ගම පිහිටලා ඇත්තේ මේ පැත්තට යන්න කියලා ඉතින් කොහොමාරි අද දවසේ ඇතුළත ගෙදර යන්න ලැබෙවි කියලා විශ්වාස කරනවා පැය 3-4ක් විතර වෙනවා දැන්. කොහොමාරි හරි තැනට යากන්න පුළුවන් වුණොත් නම් මාර ලොකු දෙයක් ඉතින්. බලන්නකෝ. ටිකක් පාරක් පාරකට වැටුණනේ. ඌ. පාරක් ගෙනියන පාරක්. හැම පැත්තටම පාරවල් තියෙන කොහෙට යන්නද කියලා හිතා ගන්න බෑ. පාර දිගේ ඉස්සරහට යමු ඉතින්. ගොඩක් විශ්වාසයක් තියෙනවා මේ පාරෙන් එළියට ගියපු ගමන් ඉතින් අනිවාර්යෙන් මේ බලන්නකෝ. ඉතින් මේ තියෙන්නේ හරක්ගේ ගොම
ඉතින් මේ අනිවාර්යයෙන්ම ගාලකට යන පාරක් ඉතින් මේ පාර දිගේ ගියොත් මට අනිවාර්යයෙන්ම ගම්මානේ පැත්තට යන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් නම් ලොකු දෙයක්. ඉතින් මේ බලන්න ගොම. හුවට හුව කියනවා. ඉතින් මාර සතුටුයි කොමාරි. බලා හිතාගන්න බෑ කොහෙන්ද, හිතාගන්න බෑ කොහෙටද වැටෙන්නේ කියලා මේ. හරිනේ ඉතින් හේන් ඈයකට වැටුනේ මම. කැලෙන් එළියට ආවා. ඉතින් ඉරව්ව බලන්නකෝ. උදේ 10 11 වගේ ටයිම් එක. ඉතින් කොහොමාරි මේ මහ කැලෙන් එළියට යීමේ හැකියාව ලැබුණා හරියටම දවසකට පස්සේ. ඉතින් බලන්නකෝ තාම හඳ පායල මේ හේන් යායට. ඉතින් මේ අත්දැකීම නම් මාරයි කියලා හිතනවා. ඉතින් මේ මහ කැලේ ඉඳලා ගත්තු අත්දැකීම. නමුත් ගෙදර තත්ත්වය කොහොමද දන්නේ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේ හේන් යායට ගිහිල්ලා කාගේ හරි ෆෝන් එකක් ඉල්ලගෙන කෝල් එකක් දීලා යාළුවෙක් හරි බයික් එකක් ගෙන්නගෙන තැන අහගෙන කොහොම හරි ගෙදර පැත්තට යන්න ඕනේ. ඉතින් ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් වුණා මේ මහ කැලේ. ඕගොල්ලොන්ට විතරක් නෙවෙයි මටත්. මේ බලන්නකෝ. ඉතින් කදිර අයියායි මායි ගියේ මේ පාරෙන් නෙවෙයි. අපි ගියේ කොහෙන්ද කියලාවත් මට හිතාගන්න බෑ. මේ අයියලාගෙන් අහලා බලන්න ඕනි මේ කොහෙද කියලා. කොහෙ වුණත් ඉතින් හේන් යායක් තියෙන හින්දා, මිනිහෙක් ඉන්න හින්දා ඒගොල්ලෝ මාව කොහෙට හරි දාලා දෙයි. හේන් වල මිනිස්සුන්ගේ හැටියක් හුවට හුව කියන එක. ඉතින් මම ඒ පැත්තට ගිහිල්ලා එයාලත් එක්ක කතා කරගෙන ගෙදර පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක දැන් ඉවර කරන්නම්. ඉතින් මේ අත්දැකීම මාර සතුටක් දැනෙන්නේ දැන් නම්. ඉතින් කොහොම හරි නිරුපද්‍රිතව කරදරයක් නැතුව මේ මහ කැලෙන් එළියට යීමේ හැකියාව ලැබුණා. ඉතින් අයිලන්ඩ් ෆිෂින් බලන ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි, මටත් එහෙමයි. ඉතින් මේ වගේ මහන්සි වෙලා කරන වීඩියෝ වලට ඔයාලා ලයික් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමෝටම ආදරෙයි. ගිහිල්ලෙන්නම්. ජය වේවා.